ජීනයෙන් මෙරට ගෙන්වීමට සැලසුම් කරතිබූ කාබනික පොහොරතුගේ අහිතකර බැක්ටීරියා ඇති බව දෙවන වරටත් සිදුකළ සාම්පල පරික්ෂාවේදී තහපුරුවේ තිබෙනවා. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනුරල් ආචාර්ය අජන්තද සිල්වා මහ නිියවස් ෆස්ට් කළ විමසීමකදී ප්‍රකාශ කළේ පසුග සිකුරාදා ලැබුණු සාම්පල ශාක නිරෝධහයන සේවය යළි පරික්ෂාවටලක් කළ බයි. එම පරික්ෂාවේ දී අදාළ කාබික පොහොරතුගේ අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු කළ බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනල්වරයාකයා සිටිය. ඕහ පවැසුවේ මේ අනුව අදාළ පොහොරතගේ මෙරටට ගෙන්වීමෙන් වලකින ලෙස තමන් නිර්දේශ කරන බවයි. මෙරටට කාබනික පොහොර සැපීමේ ටෙන්ඩරය චීනේ. කවීන්ඩාාවෝ සීවින් බෝටෙක් සමාගමට ලබාදීමට රජය පසුගේ දාතීරණය කලා. ම මගම සින් මහුදු ශාක යොදාගෙන නිපදබන කාබනික පොහොර මෙරටට ගෙන්වීමට සූදානම් කර තිබු අතර, ශාක නිරෝධහයන සේවේ සිදුකළ මුල් සාම්පල පරික්ෂාවේදී, ඒර්වීනියා නැමති අහිතකර බැට්ටීරියාව ඇතයි තහවරු කළලා නමුත් එම සාම්පලයේ මෙරටට පැමිණි ආකාරය පිළිබඳව ගැටලුවක් ඇතයි, විශේ මහරමාත්‍යය මහින්දානන්ද අලුත්කමගේ මහතා කියයා සිියා. යනුව යලිත් චීන සමාගමෙන් කාබනික පොහරසාම්පල ගෙන්වා සිදුකළ පරිීක්ෂාවේදී, එහි අහිතකර බැක්ටීරියා ඇතැයි නැවතත් තහවුරුුවේ තිබෙනවා.